අන්ධ පෝෂණයෙන් දරුවන් පෙළන රටවල් වලින් අපේ රට දැන් 6 වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ජනතාවගෙන් 50% මේ කාලේ ජීවත් වෙන්නේ මම කතානායක ගෙවල් වල ලයිට් නිවාගෙන ගේ ඇතුළට වෙලා බඩගින්නේ වේල් තුන කන්න බැරුව දැන් අද ඉඳලා වතුර බිල වැඩි කරාම එතනින් එහාට නා ගන්න හම්බෙන්නේ නැහැ රෙදි කැල්ලක් හොද ගන්න හම්බෙන්නේ නැහැ ජනතාවට ළඟම තියෙන බේරේට හරි කොහෙට හරි පැනලා පීනන්න පටන් ගන්න වෙනවා අනිත් පැත්තෙන් කියනවා නම් ජනතාව ජීවත් වෙන්නේ මේ වෙනකොට අර්ධ අපායක කියලා අපිට කියන්න පුළුවන් රටේ සාමාන්‍ය ව්‍යාපාර වෙහිලා ගිහිල්ලා විදුලිය ගැන ප්‍රශ්න ගෑස් ගැන ප්‍රශ්න තෙල් ගැන ප්‍රශ්න නිසා ව්‍යාපාර වෙහිලා මේ වෙනකොට රටේ තියෙන ප්‍රධාන ප්‍රබල ව්‍යාපාරවලත් මට ආරංචි තව ඉදිරියේ මාසයේ දෙක ඇතුළත 1500 රැකියාව වලින් එළියට දාන්න දැන්ටම සැලසුම් කරගෙන යනවා මේ වෙනකොට ඇඟලුම් කර්මාන්තයට කනකොකා අඩාගෙන යනවා විදුලි බිල විදුලි බිලේ ප්‍රමාණය නිසා ඊළඟට භූමි තෙල් මිල ඉස්සීම නිසා දීවර අමාරු වෙట్లా තියෙනවා මාළු කෑල්ලක් කන්න බැරි දූපත් අටක් බවට මේ රට ළඟදීම පත් වෙනවා රට කොච්චර වැටලාද කියනවනම් මම දැක්කා ප්‍රවෘත්තියක් තියෙනවා දකුණු පළාතේ උපාධිධාරීන් 68 දෙනෙක් පාසල්වල සනීප ආරක්ෂක කම්කරුවෝ හැටියට මේ වෙනකොට වැඩ කරනවලු මේකෙන් තේරුම් ගන්න පුළුවන් අපේ රට අපේ දරුවන්ට අනාගතයක් තියෙනවද කොයිතරම් කාලකන්ණි තත්ත්වයකට ඛේදනීය තත්ත්වක රට වැටලා තියෙනවද කියලා ඊළඟට අපි දන්නවා ත්‍රිවිල එලවන දරුවෝ ලීටර් 5ක් දෙනවා පෙට්‍රල් සුමානෙට ඒකෙන් කිලෝමීටර් 110ක් 115ක් එලවනවා එතකොට සුමානෙකට ආදායම රුපියල් 7000ක් හම්බ වෙනවා ඒකෙන් පවුලකට කන්න දෙන්න ඕනේ ලීස් එක ගෙවන්න ඕනේ ඒ සියල්ල කරන්න ඕනේ මේවා යථාර්ථවාදී නෑ මේ ආණ්ඩුවේ ඉන්න මේ වගකීම් දරන පුත්කලින්ට මේ මැතිවරුන්ට මේවා තේරුම් ගන්න ශක්තියක් නැතිවම කනගාටුවට කරුණක් ජනාධිපති ගේ ඉදිරි සැලැස්මනුව ලබන සමහර රාජ්‍ය ආයතනත් විකුණන්න දැන්ටම සැලසුම් කරනවා ජාවරම් කරුවෙක් එකතු වෙලා ටෙලිකොම් එක විකුණන්න හදනවා රක්ෂණ සංස්ථා විකුණන්න හදනවා මේ වගේම පේනවා මෙතනට ඇවිල්ලා වැඩිබන කිව්වට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න එකම මන්ත්‍රීතුමා වර්තමාන ඇමති කෙනෙක් මෙතන වැඩිබන කිව්වට මේගොල්ල මොනවද කරන්න ලෑස්ති වෙන්නේ කියලා අපට ඉතා පැහැදිලිද දැන් මේ වෙලාවෙත් අපි දකිනවා ආණ්ඩුවේ කට්ටිය ජාවාරම් කරනවා ගල්ලඟුරු ජාවාරමෙන් අපි දැක්කා ඩොලර් කෝටි 150ක ඩොලර් කෝටි 150ක ගල්ලඟුරු කොන්ත්‍රාත්තුවක් අත්සන් කරනවා ටෙන්ඩර් පටිපාටියෙන් එළියට ගිහිල්ලා ඒවා වෙන වෙන යෝජනාලු එහෙනම් ටෙන්ඩර් පටිපාටි මොකටද තියෙන්නේ ඒ යෝජනාවේ ගල්ලඟුරු දෙන කම්පැනියේ ප්‍රධානියා රාජපක්ෂ පවුල එක්කෙනෙක් කියලා අපට තොරතුරු ලැබිලා තියෙනවා මෙතේ ඉන්න තව ප්‍රබල ඇමති කෙනෙක් එක්ක සම්බන්ධයි ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුත් එක්ක සම්බන්ධයි එතකොට මේගොල්ලෝ ජාවාරම් නවත්තන්නේ දැනටම කියන බොරතෙල් වල ප්‍රමිතිය 120කින් පල්ලෙහාට වැටලා කියලා. ඒ කියන්නේ බාල බොරතෙල් ගැනෙලා ගෞරව මන්ත්‍රීතුමා අනිවාර්යයෙන්ම කොමිස් ගන්නවා කියන එකයි ඒකෙන් තේරුම් යන්නේ. එතකොට මේ ආණ්ඩුව කවදාවත් මේගොල්ලෝ ඇඟේ තියෙන දූෂණය, දූෂිත මානසිකත්වය, රට විකුණන රට කාලා සල්ලි හම්බ කරන ජාවාරම් මානසිකත්වයෙන් මේ ආණ්ඩුවට කවදාවත් ගැලවෙන්න බෑ. අයවැය ගැන කතා කරොත් අගමැතිතුමා කියන අක්කර 20 ගානේ ඉඩම් බෙදනවලු. අතීතයේ එහෙම බෙදපු ඉඩම් තමයි අර මුත්තయ్యා මුරලිදරන් වගේ අය වෙන අයගේ නම් දාලා අක්කර 700ක් අරන් තියෙනවා. ඒ මධ්‍යම පන්තිය හැට බෙදපු ඉඩම්. එතකොට මේ පාරත් ඔය කරන්න හදන්නේ අක්කර 20 කිව්වට ඉඩම් ටික බෙදාගෙන මේගොල්ලන්ගේ ආධාර කරුව මේ ඉඩම් ටිකට තට්ටු කරනවා. සමෘද්ධි තව ලක්ෂ 7කට දෙනවලු. සමෘද්ධි දෙන එක ආඩම්බරෙන් කියන්නේ. කවදාරි දවසක් ඒවි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට සමෘද්ධි හම්බ වේවි. මට සමෘද්ධි හම්බ වේවි. මේ රටේ ජනාධිපති සමෘද්ධි ලාභයක් වෙයි. ආණ්ඩුවක් එන්නේ ඉන්න ලක්ෂ 7-8කට සමෘද්ධි වැඩියෙන් දෙනවා. මෙහෙම රටවල් හදන්න බෑ. අපි දකිනවා අගමැතිතුමා වැට් වැඩි කරනවා. ඊළඟට පිරිවැටුම් මත බද්ධ වැඩි කරනවා. මේ ක්‍රමය අනුව අපි දැක්ක හර්ෂ සිල්ලා මැතිතුමා මන්ත්‍රීතුමා කියනවා ජනතාවට තමයි වක්‍රව මේ බදුබර වැඩි වෙන්නේ. මේවා ප්‍රබල පෝසත් ජාවාරම්කාරයන්ට ව්‍යාපාරිකයන්ට මේවා බලපාන්නේ නැහැ කියලා.
රණිපැත්තෙන් අපි දැක්කා මේ ගරු ජනාධිපතිතුමා කියනවා ආරක්ෂක උපාය මාර්ග සමාලෝචනය කරනවලු. මට තාමත් මතකයි 2002 මම යාපනයේ අධිපති. එතකොටත් ආරක්ෂක උපාය මාර්ග සමාලෝචනය කරනවා කියලා මේගොල්ලෝ කරේ හමුදාවේ බලය අඩු කරන්න ක්‍රියාත්මක කරන්න හැදුවා. එතකොට කිව්වා අපි හමුදාව අඩු කරනවා නෙමෙයි හමුදාව අවශ්‍ය ප්‍රමාණයට හදනවා කිව්වා. ඔය ඒ වගේ දේවල් තමයි හැමදාම මේ එකම කචල් දේවල්ම තමයි මේගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ. හමුදා වලට ත්‍රිවිධ හමුදා වලට තට්ටු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ නැවත වරක්. අපි දැක්ක ආජු තමර වීජු තමර කතාවක් කිව්වා අපේ විපක්ෂ නායකතුමත් කතා කරා. ඒක කියනවා ලෝකේ එක අපි එක තැන කැරකෙනවලු. ලෝකේ ඉදිරියට යනවලු. මේ එක තැන කැරකෙන රටේ පාර්ලිමේන්තුවේ අවුරුදු 45ක් හිටිය අපේ ගරු ජනාධිපතිතුමා. එතුමා අගමැති වෙලා හිටියා 6 පාරක්. එතකොට මේ එක තැන කරකවන එකට එතුමත් උපරිමයෙන් දායක වෙලා තියෙනවා. දැන් කියනවා අපි එක තැන කැරකෙන්න බැරුව ඉස්සරහට යමුලු. එතුමාට එක් කරන්න පුළුවන්ද කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මම අරගලයට එන්න ඕනේ. අරගලේ කියන එකෙන් අදහස් කරන්නේ අපි මේ ජනාධිපති එලවනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එලවනවා කියන එක නෙවෙයි. අරගලේ සංකල්පය තියෙන්නේ දූෂිත දේශපාලන සංස්කෘතියෙන් මේ රට ගලවා ගන්න ඕනේ. ඒක සඳහා දූෂිත දේශපාලනඥයෝ එලවන්න ඕනේ. අනිවාර්යයෙන් මේකල දේශපාලනෙන් ඉවත් කරන්න ඕනේ. එතකොට ගතිගරු ජනාධිපතිතුමත් ඒ දූෂිත දේශපාලනඥයෝ කියන දඩ වැටිලා ඉන්නවා නම් එතුමටත් මේක බලපාවි. ඒක තමයි අරගලයෙන් අන්තිමට සිද්ධ විය යුත්තේ. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. අරගලේ ගෝල් ෆේස් එකේ නැති වුණාට අරගලේ රටේ දැන් පේන්නේ නැති වුණාට ජනතාවගේ හිත්වල තියෙනවා බෞතරයක් ජනතාවගේ කොළඹ ඉන්න ඔය සල්ලි තියෙන පොහොසත්තු ප්‍රභූවරු ටික දෙනෙක් ඇරුණම ඔක්කොගෙම හිත්වල තියෙනවා පොට්ටුවේ වහලුන්ගෙත් හිතේ නැති වුණාට බඩේ තියෙනවා ඒ වහලුන්ගෙත් බඩේ තියෙනවා කුස්සියෙත් තියෙනවා ඒක අඳ අරගලේ සංකල්පය මේක නැති වෙන්නේ නැහැ මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ සියලුම නීතිච්ච මහත්වරුන්ගෙන් මේ දරුවන් වෙනුවෙන් පෙනී සිටින්න මේ දරුවෝ බේර ගන්න ඕනේ මේ අපේ අනාගත પરම්පරාව අපේ බුද්ධිමත් දරුවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටින්න අරගලේ වෙනුවෙන් දැනට නිර්මාණය වෙන නිර්මාණය වෙනවා අරගලේ වෙනුවෙන් නීතිච්ච හඬ කියලා සංවිධානයක් ඒ සංවිධානයට එකතු වෙලා මේක තවත් ශක්තිමත් කරන්න කියලා මම මේ රටේ ගෞරවනීය නීතිච්ච මහත්වරුන්ගෙන් ඊටම බගෑපත්ව ඉල්ලා සිටිනවා